දෙමව්පියන්ගේ සිහින ඉෂ්ට කරගන්න යන ගමන් මගේ ඔබට අත්‍යවශ්‍ය වෙන සංකල්පයක්. ඒ දරුවට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? ඔන්න එක අම්මා කෙනෙක් අහනවා දරුවෙක්ගෙන් නැත්නම් තාත්තා කෙනෙක් අහනවා. එක්ක ගුරුවරයෙක් අහනවා. ඇයි අර දරුවට කරන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි වෙන්නේ? මේ ප්‍රශ්නය සාධාරණ නෑ. දරුවන් වෙන දරුවන් සමග සංසන්දනය කරනකොට මේ සංසන්දනයට භාජන වෙන ළමයා අනිවාර්යයෙන්ම හීනමානයට පත් වෙනවා. ඒ හීනමානය ඒ දරුවාගේ වීරත්වය සම්පූර්ණ වහලා දානවා. හැබැයි අර සංසන්දනයේ වෙන අනිත් ළමයා ඉන්නේ. එයාට ඇහුනොත් එහෙම ඒ දරුවාගේ වීරත්වය වැඩි වෙනවා. ඒ දරුවට වාසි, මේ දරුවට අවාසි. කොන්ෆිඩන්ස් චැම්ප් ඔබේ දරුවාට පාසල් අධ්‍යාපනයට සමගාමීව ක්‍රමවත් පෞරුෂත්ව පුහුණුවක් ලබා දෙන්න. එහෙනම් දෙමාපියනි, කවුරුවත් කවදාවත් කිසිම කෙනෙකුට සංසන්දනය කරන්න හොඳ නැහැ. මට පුළුවන් දේ තව කෙනෙකුට බෑ. තව කෙනෙකුට හොඳට කරන්න පුළුවන් දේ මට ඒ ආකාරයෙන්ම කරන්න බැරි වෙන්න පුළුවන්. මං සංසන්දනය කරොත් අරයට මෙච්චර හොඳට පුළුවන් එච්චර මට බෑනේ කියලා මං හිනමයන්ට පත් වෙනවා. මම සංසන්දනය කරන්න ඕනේ මම මා සමගම, ඊයේ මම අද මම, එච්චරයි. දරුවෙක් සම්බන්ධව ගත්තත් ඔබ සංසන්දනය කරන්න ඕනේ ඒ දරුවගේ ඊයේ ස්වභාවය, ගියවුරුදු ස්වභාවය, අද ස්වභාවය. දැන් ඒක වැඩි කරගන්න තමයි උත්සාහ ගන්නවා. දැන් මේකට යන ගමන් මගේදී දෙමාපියෝ අනිවාර්යෙන් මතක තබා ගන්න ඕනේ පෞරුෂත්ව වර්ග ගැන. මගේ මූලික මාතෘකාව තමයි වෘත්තීය පෞරුෂත්ව පුහුණුවනේ. ඒක මම මතක් කරන්නේ. පෞරුෂත්ව වර්ගීකරණයන් 400ක් විතර තියෙනවා. ආයුර්වේදෙන් ගත්තත් පෞරුෂත්ව 3-4 ක්‍රමයකට වර්ගීකරණය කරලා තියෙනවා. වාත පිටසෙම කියන්නේ පෞරුෂත්ව වර්ගීකරණය. එහෙනස වාත දරුව, පිට දරුව, සෙම දරුව, වාත පිට දරුව, සෙම පිට දරුව, එහෙම වාත සෙම දරුව. මෙහෙම වර්ගීකරණය කරනවා. ඒ දරුව වැඩ කරන ආකාරය ඒ හේතු නිසා වෙනස්. එහෙනම් අපි බටහිර මනෝවිද්‍යාව ගත්තොත් මනෝවිද්‍යාවෙත් වර්ගීකරණ ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි ගොඩක්. එක වර්ගයක තමයි ඉගැන්වෙන්නේ excellent, proficient, average, ඒ වගේම slow learner. එහෙනම් excellent learners ලා ඉන්නවා, proficient learners ලා ඉන්නවා, average learners ලා ඉන්නවා, slow learners ලා ඉන්නවා. අපි සිංහලෙන් මේක ගත්තොත් එහෙම විශිෂ්ට ගණය අය, ඒ වගේම සුබග අය, සාමාන්‍ය අය, පසුබට අය. එහෙනම් තමයි ඉස්සර කළා දෙන්නේ. මං කියන එකක් තමයි පසුබට කියන වචන. දැන් මෙයා වර්ග 4 දරුවන්ගේ වෙනස්කමක් තියෙනවා. ඒක තමයි අර විශිෂ්ට ගණයේ දරුවන්ට ගොඩාක් කියා දෙන්න ඕනේ, ගොඩාක් උගන්වන්න ඕනේ. ධන බව ගොඩක් දෙන්න ඕනේ. ඉක්මනින් ඒ ධන බව ගන්න ටිකක් උගන්නපුවාම තමා විසින් හොයමින් අදාළ දෙයට යනවා. දෙවන වර්ගයේ කට්ටිය, සුභග කට්ටිය ඊට වඩා පොඩි ප්‍රයත්නයකින් චුට්ටක් සපෝට් එකකින් යනවා. දැන් පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ ඇවරේජ් ලර්නර්ස් මේ කට්ටියට ඊට වඩා බැකින් එකක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒතර ඒ කට්ටිය ඊට වඩා සපෝට් එකක් බලාපොරොත්තු වෙන දෙමාපියන්ගෙන් හරි තමට අදාළයිකින් ගුරුවරුන්ගෙන් හරි ඒ බැකින් ගත්ත එක්ක යාලට එහාට යන්න පුළුවන් වෙනවා. ස්ලෝ ලර්නර් දරුවෙක් ගත්තොත් අර පසුබට කියන කැටගරියකට වැටෙන, දැන් ඒ වචන පාවිච්චි කරන්න තහනම් කරලා තියෙන්නේ ඇමරිකානු මනෝවිද්‍යානු නීති මනෝවිද්‍යාවට අනුව. එතකොට මේ පසුබට කියන කැටගරියකේ දරුවෝ කොහොමත් පසුබටයි. අනිත් අයට වඩා තමා සමග එකට ඉගෙන ගන්න දරුවෙකුට වඩා ටිකක් පහලින් ඉන්නේ. එතකොට එයා ටිකක් ස්ලෝ. ගණන් හදන්න ගියත්, ලියන්න ගියත්, කියවන්න ගියත් ස්ලෝ. සමහර කෙනෙක්ගේ ගණිතවේ ඥානය ටික වැඩියෙන් තියෙන පුළුවන්. ඒවට දක්ෂ වෙනවා. ඒ තව විශයක් හොඳටම ආඩුයි. ඒතර මොකද්ද අපි කරන්න ඕනේ? කරන්න ඕනේ මේ එක දරුවෙක්වත් අනිත් අයට සංසන්දනය කරන්න එපා. පතලෙකින් අර මැණික් කාරණුවට හම්බෙන සෑම මැණික් කැටයක් එකක් රතු, අනික නිල්, තව එකක් අර රබස් කියලා ජාතියක් තියෙනවා, ගෙවුර කියලා ජාතියක් තියෙනවා. ඉතින් අපි රත්නපුරේ ගම්පලාත හන්දා මම ওই මැණික් පොඩි කාලේ නම් ටික ටික දන්නාඳ මම මේ කියන්නේ. ඒ හැම මැණික්කම එක වටිනාකමක් නෙමෙයිනේ තියෙන්නේ. හම්බ වෙනකොට එකක්වත් වටිනාකමක් පේන්නේ නැහැ. නිකන් මඩ ගෑවිලා මඩ තැවරලා තියෙන්නේ. මේව අරන් සුද්ධ කරලා පිරිසු කරලා ගන්නකොට එක කාමයක රතු මැණිකක්, මේක වටිනාකම මෙච්චරයි, මේක නිල් මැණිකක්, මේක වටිනාකම මෙච්චරයි. ඒතර ගෙවුඩ කෑලි හරි වැඩක් නැති කෑලි රබස් හරි අර පුංචි පුංචි ඒවා වහවිසි කරනවා ඒ කාලේ සමහර. හැබැයි මේ කාලේ වෙනකොට ඒව වටිනාකම් තේරුම් ගන්න ඒව යනුත් යම් යම් වටිනාකම් ගොඩක් හදාගෙන තියෙනවා මිනිස්සු. ඒ නිසා ඉස්සර විසි කරපුවා ඒවා. මිනිස්සු එක දරුවෙක්වත් අහක දාන්න බෑ. හැම දරුවෙක්ගේම වටිනාකමක් තියෙනවා. හැබැයි වටිනාකම එළියට ගන්න පුළුවන් වෙන්නේ දෙමාපියෝ මේක තේරුම් ගත්තොත් විතරයි. එහෙනම් කිසිම වෙලාවක දරුවා අනවශ්‍ය ලෙස විවේචනයට භාජනය කරන්න එපා.
අනිත් අයට සංසන්දනය කරන්න යන්න එපා. ඒ වගේම තමරට ගොඩාක් දක්ෂ ළමෙක් එයාට පුළුවන් නම් ඒ වාට බැරිකද මට වුණත් මගේ පුතා ගැන ගත්තත් මට එහෙම අහන්න හිතන වෙන එකක් ටික කොහොමද කරන්නේ වාට බැයිද කියලා අහන්න හිතෙනවා. සමහරවිට ඇහෙනවා. ඒකෝ මේ මනෝවිද්‍යාව මතක් කරගෙන ඉක්මනින් ඒක නවත්තගෙන අර අදාළ විදිහට කතා කරන ඔයා. රයිට් මම වර සපෝට් එකක් දෙන්න. එන්න ඉඳ ගන්න බලන්න. දැන් මොකද්ද කියන්නේ වාට දැන් අපහසු හෝම්වර්ක් එකක් කරන්න කියත් අපිට එහෙම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා මතක් කරගත්තොත් දෙමාපිය කුගාක් මහන්සි වෙලා තමයි තමාගේ දරුවා හදාගන්නේ. ලොකු සිහිනයක් හිතේ තියාගෙන. ඒකයි මම මේ දෙමාපිය සිහින කියලා වැඩසටහන් මාලාවක් කරගෙන යන්නේ. දෙමාපියන්ගේ සිහින ඉෂ්ට කරගන්න යන මේ ගමන් මගේදී. දරුවන් මනෝවිද්‍යානුකූලව තේරුම් ගනිමින් මේ මූලික සිද්ධාන්ත අනුගමනය කළොත් ඔබට ජය ගන්න පුළුවන්. ඒ දරුවාගේ අනාගතය අවශ්‍ය තැනට යනවා කියලා හිතේ තියාගෙන. හරි. එහෙමනම් ඔන්න දරුවා මතක තියාන වර්ග කීපයක දරුවෝ ඉන්නේ ඔබට. ඒ කොයි දරුවෙද්ද ඔබට ඉන්නේ කියලා මම දන්නේ නැහැ. ඔබට ඉන්න දරුවා තේරුම් ගන්න. ඒ දරුවාගේ පොඩි හොඳක් තව චුට්ටක් හොඳ කරගන්න උත්සාහ ගන්න. එතකොට ඕනම දරුවෙක් එහායිමට යයි. හැම වෙලෙම පොඩි හොඳක් දැක්කත් ඒක අගය කරන්න. අඩුපාඩුවක් දැක්කොත් ඒක ඕනවට වඩා ලොකුවට කතා කරන්න යන්න එපා. ඒකට විරුද්ධව තියෙන හොඳ කොහොම හරි හොඳකට යොමු කරලා හොඳ අගය කරලා කතාන්න. මෙතන මේ අඩුපාඩු පොඩ්ඩක් අඩු වෙන්න පටන් ගන්නවා. දෙමව්පියන්ටයි මේ පණිවිඩය. නිවාඩු කාලේ ડોક્ટર කුමාරිද්ද මල්ලෙන මහතා මෙහෙවන මේ වැඩසටහන් වලට ඔයාගේ දරුවත් යොමු කරලා දරුවගේ ඉදිරිපත් කිරීමේ හැකියාව ඉගෙන ගන්න, මතක තියාගන්න අලුත් ක්‍රම දැනගෙන නිවාඩු කාලෙන් පස්සේ පාසලේ කැපී පෙනෙන දක්ෂ දරුවෙක් කරන්න. කොන්ෆිඩන්ස් චැම්ප් ඔබේ දරුවාට පාසල් අධ්‍යාපනයට සමගාමීව ක්‍රමවත් පෞරුෂත්ව පුහුණුවක් ලබා දෙන්න. 0114 301 301 අංකයට කතා කරලා අදම විස්තර දැනගන්න.